අපියානන්ගේද පුත්‍රයානන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් ආමෙන්. අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවිපියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන්ගේ ජීවනයත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. සහෝදර සහෝදරියනි, ශුද්ධෝ සතියේ අඟහරුවාදා දින එවැගේම ශුද්ධෝ අන්තෝනි මුණුතුමන්ට තුති පුදන්නාව දවස අඟහරුවාදා, විශේෂයෙන්ම ශුද්ධෝ සතිය තුලදී ශුද්ධවන්තව ගෙවා පාස්කුව තුල ස්වාමින් වහන්සේගේ දුක් විඳීම, මරණය හා උත්ථානේ පාස්කු අභිරහස මෙනෙහි කර අපගේ ජීවිතය තුල ඈතරවීම අයිති කරගන්නට සූදානම් වන්නට අවශ්‍ය ශක්තිය සුදහත් පැනන් වහන්සේගේ ප්‍රඥාව පශ්චාත්තාපය සඳහා අවශ්‍ය සූදානම හා ඇතුළාන්ත නැඹුරුකම සෑම කෙනෙකුටම දානය කරන්නටයි කියලා අපි ඉල්ලා යාඥා කරමු. ඒ වගේම විශේෂයෙන්ම විවිධාකාර රෝග පීඩාවලට ගොදුරු වී ඇති අයව අපි ස්වාමින් වහන්සේගේ කුරුසියට බහර දෙමු. ඔවුන්ගේ වේදනා, කරදර, කම්කටොළු, අපහසුකම්, ඒ වගේම ඔවුන්ට බෙහෙත්ේත් කලට වේලාවට ලැබී, බෙහෙත්ේත් ගන්නට මුදල් හදල් ලැබී, ඒ වගේම යහපත් කරුණාවන්ත රෝගේ ඉතාමත් පැහැදිලිව හඳුනාගත හැකි පළපුරුද්ද ඇති දැනුම ඇති වෛද්‍යවරුන් හෙදියන් ඔවුන්ට හමු වී ඒ රෝගී තත්ත්වයන්ගෙන් ඔවුන්ට මිදෙන්නට අවශ්‍ය ශක්තිය ඉල්ලා යාඥා කරමු. ඒ වගේම ශාරීරික මෙන්ම මානසික රෝගවලට ගොදුරු වී ඇති අය වෙනුවෙනුත් අපි යාඥා කරමු. ඒ වගේම විශේෂයෙන්ම අද දින අපි යාඥා කරමු බඩවැලක කුඩා ශල්‍ය කර්මයක් කළා වූ කෙනෙක් වෙනුවෙන්, එක් දරු මවක් වෙනුවෙන් ඇයට ඉතා ඉක්මනින් එම තුවාල සුව වී ඉක්මනින් තමන්ගේ සියලු කටයුතු කරගන්නට අවශ්‍ය ශක්තියද. ඒ වගේම කිසිම ආබාධයකින්, අතුරු ආබාධයකින් ඉදිරියට කිසිම එවැනි රෝග පීඩාවක් ඇතිවීමට ඉඩ නොදී නිරෝගීව දීර්ඝාසය ලබා ගන්නට අවශ්‍ය බලයද දානය කරන්නටයි කියලත් අපි ඉල්ලා යාඥා කරමු. මේ සඳහා පසුදුස්සන් වන පිණිස අපාතයෙන් සිඳුණ වැරදිවලට මොහොතක් නිශ්ශබ්ද වී සමාව අයද සිටිමු. සීලු බලති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි, ඔබටද මා පව්කල බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවන්ත මිත්‍ර කන්නේ මරියතුමියද සියලු සුරුදුකයන් හා ශුදවන්තයන්ද මාගේ සහෝදරවරුනි, ඔබද මා උදෙසා අපගේ ස්වාමින් වන දෙවියන් වහන්සේට යාඥා කරමින් අවන්ත වෙලා සිටිමි. සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනය කරා අපගෙන යන සේක්වා. ආමෙන්. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුණී කරුණා කළ මැනව, ක්‍රිස්තුණී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව. අපි ආඥා කරමු. සියලු බලති සදාතන දෙවි ස්වාමිනී, ඔබගේ දිව්‍ය පුත්‍රයාණන්ගේ දුක් ප්‍රාප්තිය හා මරණය සැමරීම තුළින් ඔබ වහන්සේගේ දයා, කරුණාව හා සමාව ලබා ගැනීමට අප හේතුවන්තයන් කළ මැනව. මෙකිදේ ඔබ හා ශුභාත්මයන් සමග සදාකල් ජීවත් වන්නාවුද, රජකම් කරන්නාවුද, වහන්සේගේ පුත්‍රයාණන් හා අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අප සැමට ලැබේවා. ආමෙන්. පළමුවන දේව ප්‍රකාශනය යසා දිවසරයාගේ පොතෙන් උපුටාගත් කොටසකි. මුහුදුබඩ වෙසියනි, මාගේ බස් අසන්න, ඈත සිටින ජනේනි, මට සවන් දෙන්න. මා උපදින්නටත් පෙර මව්කුසෙහි සිටියදී සමිදානෝ මා තෝරාගෙන එතුමාන්ගේ සේවකයා වන පිණිස මා පත් කළ සේක. එතුමානෝ මාගේ වචන තියුණු කඩුවක් මෙන් කළ සේක. සිය අතේ සෙවනැල්ලෙයි මා ආරක්ෂා කළ සේක. එතුමානෝ මා මුවහත් කළ ඊගසක් මෙන් කළ සේක. සිය කොපුවේ මා සඟවා තැබූ සේක. එතුමානෝ කතාකොට, ඊශ්‍රායෙල් නුඹ මාගේ සේවකයාය, නුඹ මගින් සෙනග මාගේ මහිමය ප්‍රකාශ කරනු ඇතැයි වදාළ සේක. මම කතා කරමින් මම නිකරුණේ වෙහෙසුනෙමි. මාගේ මුළු ශක්තියේ යෙදූ නමුත් කිසිවක් අත්පත් කර නොගතිමි කීවේමි. එසේ වුවද මාගේ විනිශ්චය සමිඳුන් අතේ ඇති බවත්, මාගේ විපාකය දෙවිඳුන් අතේ ඇති බවත්
මට සහතිකය. මා උපදින්නටත් පෙර තමන්ගේ සෙනග ආපසු ගෙනෙන පිණිසත් විසිර සිටින ඊශ්‍රායෙල් ජනයා ජාකොබ්ගේ වංශය එක්රැස් කරන පිණිසත් සේවකකු වශයෙන් සම්විධානෝ මා පත් කළ සේක. සම්විධානෝ මට ගෞරවය දෙන සේක. එතුමානෝ මාගේ ශක්තිය වන සේක. එතුමානෝ මට මෙසේ වදාළ සේක. ඉතිරිව සිටින ඊශ්‍රායෙල් වරුන් නම් ජාකොබ්ගේ වංශයේ ජනයා නැගිටුවා පුනරුත්ථාපනය කිරීමට මාගේ සේවකයා ලෙස නුඹපත් කිරීම සුළුපටු දෙයක් නොවනු ඇත. එනම් මුළු ලොව ගලවනු පිණිස සියලු ජාතීන් හට නුඹ ආලෝකයක් වන්න මම සලස්වන්නෙමි. දේවවචනයේ මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. අපගේ පිළිතුර සමිඳුනි, ඔබේ සාධාරණ ක්‍රියා මාමුවින් ප්‍රකාශ කරමි. සමිඳුනි, ඔබේ සාධාරණ ක්‍රියා මාමුවින් ප්‍රකාශ කරමි. අහෝ සමිඳුනි, සරණේ පතා මම ඔබ වෙත පැමිණෙන්නෙමි. කිසි කලක මා ලැජ්ජාවට පත් නොකළ මැනව ඔබේ සාධාරණකම නිසා මට පිහිට වී මා මුදාලුව මැනව, මට සවන් දී මා ගැලවුව මැනව. අපගේ පිළිතුර සමිඳුනි, ඔබේ සාධාරණ ක්‍රියා මා මුවින් ප්‍රකාශ කරමි. ඔබ මාගේ පර්වතයද බලකොටුවද වන බැවින් ඔබ මට රැකවරණය දෙන පර්වතයක් වුව මැනව, මා මුදාලන බලකොටුවක් වුව මැනව. මාගේ දෙවිඳුනි, දුෂ්ටයන්ගේ බලයෙන් මා මුදාගත මැනව. අපරාධකරුවන්ගෙන්ද දුදනාගෙන්ද ග්‍රහණයෙන් මා මිදුව මැනව. පිළිතුර සමිඳුනි, ඔබේ සාධාරණ ක්‍රියා මා මුවින් ප්‍රකාශ කරමි. මහෝත්තම දෙවි ස්වාමිනි, ඔබ මාගේ බලාපොරොත්තුව වන සේක. සමිඳුනි, මාගේ තරුණ වියේ සිට මාගේ විශ්වාසය මම ඔබ තුළ තැබුවෙමි. උපන්දා සිට ඔබ මට පීට වූ සේක. මව්කුසේ සිට ඔබ මා රැකගත් සේක. මම ඔබ ගැන නිරතුරු ප්‍රශංසා කරමි. පිළිතුර සමිඳුනි, ඔබේ සාධාරණ ක්‍රියා මා මුවින් ප්‍රකාශ කරමි. දවස පුරා ඔබේ සාධාරණ ක්‍රියාද ඔබේ විමුක්තිදායක ක්‍රියාද මා මුවින් ප්‍රකාශ කරමි. මන්ද මම ඒවායේ ප්‍රමාණය නොදන්නෙමි. දෙවි සමිඳුනි, ඔබේ බල මහිමය මම පසසන්නෙමි. ඔබම එසේය, ඔබම යහපත්කම මම ප්‍රකාශ කරන්නෙමි. අනේ දෙවිඳුනි, මාගේ තරුණ වියේ සිට ඔබ මට උගන්වා වදාළ සේක. මම අද දක්වා ඔබේ පුදුමාකාර ක්‍රියා වර්ණනා කළෙමි. පිළිතුර සමිඳුනි, ඔබේ සාධාරණ ක්‍රියා මා මුවින් ප්‍රකාශ කරමි. සුපවත් ජයනද. ඔබගේ පියාණන් හට කීකරු වී මැරීමට ගෙන යන අහිංසක බැටළු පැටවකු මෙන් ඔබගේ කුරුසිය රැගෙන ගිය අපගේ රජාණනි, ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. විශේෂක ජුවාම්තුමන් විසින් ලියා තිබෙන දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනි, වහන්සේට මහිමය වේවා. ජේසුස් වහන්සේ මෙසේ පවසා බොහෝසේ කැළඹි, ඒකාන්තයෙන්ම මම ඔබට කියමි, ඔබ අතරින් කෙනෙක් මා පාවා දෙන්නේ යයි ප්‍රකාශ කළේ කළසේක. උන්වහන්සේ එසේ කීමෙන් කවරෙකු අදහස් කළ සේක් දැයි වියවුල් වූ ශ්‍රාවකයෝ එකිනෙකා දෙස බලාගත්. ජේසුස් වහන්සේ ශ්‍රාවකයන් අතරින් උන්වහන්සේ ප්‍රේම කළ තැනැත්තා උන්වහන්සේගේ ලයට ලංව හාන්සි වී සිටියේ.
එබැවින් සීමොන් පේදුරු ඔහුට සංඥා කොට උන්වහන්සේ කවරෙකු අදහස් කළ සේක්දැයි කිව මැනවයි ඔහුට කීය. ඔහුද සිටි ලෙසම ජේසුස් වහන්සේගේ ලයට නැඹුරු වී ස්වාමිනීයේ කවුරු දැයි ඇසීය. එවිට උන්වහන්සේ පිළිතුරු දෙමින් මම රොටි කෑල්ලක් පොඟවා යමෙකුට දෙම්ද ඒ ඔහු යයි වදාළසේක්. මෙසේ උන්වහන්සේ ඒ කෑල්ල පොඟවා සීමොන් ස්කාරියොත්ගේ පුත් ජූදස්ට දුන්සේක. ඔහු ඒ කෑල්ල අතටගත් විගසම ඔහුට සාතන් ආවේශ විය. එවිට ජේසුස් වහන්සේ ඔහු අමතා ඔබගේ අදහස වහාම ඉටු කර ගන්නැයි ඔහුට වදාළසේක. උන්වහන්සේ කුමක් නිසා මෙසේ වදාළසේක් දැයි කෑමට හිඳගත් අයගෙන් කිසිවෙක් තේරුම් නොගත්. ජුදාස් පොදු මුදල් පසුම්බිය බහරව සිටි බැවින් මංගල්‍යයට උවමනාදේ මිලදී ගන්න කියා හෝ දිලිඳුන්ට යමක් දෙන්න කියා හෝ ජේසුස් වහන්සේ ඔහුට වදාළසේකැයි සමහරු සිතූහ. ඔහු ඒ රොටි කෑල්ල අතට ගස් පසුව නොපමාව පිටටට ගියේය. එය රෑ කාලයේ විය. ජුදාස් පිටතට ගිය කල ජේසුස් වහන්සේ කතාකොට දැන් මනුෂ්‍ය පුත්‍රයාණන් මහිමයට පැමිණ ඇත. එතුමාණන් තුලින් දෙවියන් වහන්සේද මහිමයට පැමිණිස්සේක් නම් දෙවියන් වහන්සේ තමන් තුලින් ඔහුද මහිමයට පමුණුවනසේක. එවහාම කරනසේක. දරුවනි මා ඔබ සමග සිටින්නේ තව ටික වේලාවක් පමණකි. ඔබ මා සොයනු ඇත. එහෙත් මා ජුදෙව්වරුන්ට කීවාක් මෙන් දැන් ඔබටත් කියමි. මා යන තැනට ඔබට පැමිණිය නොහැකිය. සීමොන් පේදුරු කතාකොට ස්වාමිනී ඔබ කොතැනන වඩින සේක් දැයි ඇසුවේය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මා යන තැනට ඔබට දැන් පැමිණිය නොහැකිය. එහෙත් පසුව ඔබ පැමිණෙනු ඇතැයි ඔහුට වදාළ සේක. පේදුරු උන්වහන්සේ අමතා ස්වාමිනී දැන් මම ඔබ අනුව එන්නට දැන්ම ඔබ අනුව එන්නට මට බැරි මන්ද? ඔබ නිසා දිවිපුදමී කීවේය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් ඔබ මා නිසා ඔබගේ දිවි පුදන්නේහිද? ඒ කාන්තයෙන්ම මම ඔබට කියමි, කුකුලා හඬලන්නට පෙර ඔබ මා නොහඳුනති තුන්වරක් කියනු ඇතැයි ඔහුට වදාළසේක. සුවිශේෂක වාක්‍යයේ ක්‍රිස්තුනි වාසයට ප්‍රශංසා වේවා. සුවිශේෂක වාක්‍ය මගින් අපගේ පව් මැකේවා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අපි මේ ඉන්නේ ශුද්ධ වූ සතිය අඟහරුවාදා දින. ගියේ ඉරිදා ලෝකවාසී කතෝලික ජනතාව ජේසු ජෙරුසලමට ජයෝත්සවයෙන් පැමිණීම සැමරුවා. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී ජේසුට කොච්චර මිනිස්සු හිටියද, ඒ මිනිස්සු කොච්චර ජේසුට ආදරය කරාද, දෙවියන් වහන්සේ කොච්චර ප්‍රශංසා කරාද, ජේසුට ජයගෝෂා ජය වේවා කියලා ප්‍රාර්ථනා කරාද, උන්වහන්සේට යහපත ප්‍රාර්ථනා කරාද කියලා අපිට සුදෝ සුවිශේෂයේ සහ පුරාණ කතන්දරවලින් පැහැදිලි කරලා දුන්න පුංචි කාලේ ඉඳලම. ඒ වගේම තමයි ආදර සහෝදර සහෝදරිනී, පසුගිය ඉරුදින අපි සුවිශේෂයේ ඇහුම්කන් දුන්නා ජේසු උන්වහන්සේට යන්න වාහනයක් සපයා ගන්න ආකාරය පිළිබඳ. අහවල් තැන අහවල් කෙනාගේ වත්ති මැඳලා ඉන්න කොටලුවෙක් එයාව අරගෙන එන්න. ඒ වගේම තමයි එතකොට ඇවිල්ලා කෙනෙක් අහයි, ඇයි මේකව ලෙහාගෙන යන්නේ කියලා. එතකොට කියන්න උන්වහන්සේට මේ සතාගෙන් වැඩක් තියෙනවා කියලා. එතකොට කිසිම කතන්දරයක් නැතුව මේ සතාව නිදහස් කරලා දේවි. ඒ වගේම තමයි ඒ වගේ ඒ දේ සිද්ධ වුණා. ඒ මිනිස්සු ඇහුවේ නැහැ, ඇයි මොකටද, මොකද්ද වැඩේ, ඇයි උන්වහන්සේට, කවුද උන්වහන්සේ, ඒ කතන්දර මොකවත් ඇහුවේ නැහැ. බැඩ මේ කොටලුවව ඕනෑයි කිව්වා, උන්වහන්සේට වැඩක් තියෙනවායි කිව්වා, පටස් ගාලා දුන්න කොටලුව. ඒ වගේම තමයි උන්වහන්සේ නැගලා ඉන්නේදී මිනිස්සු ජයഘോഷා කරා. කොටලුව කවදාවත් හිතුවේ නැහැ මට තමයි මේ ජයഘോഷා කරන්න කියලා. උන්වහන්සේ බැස්ස ගමන්ම කොටලුව මිනිස්සු ගහලා එළෙව්වා. ඒ වගේම තමයි අයිතිකාරයා ඊට පස්සේ පණිවිඩයක් කියුවේ නැහැ කොටලුවගේ මුදල් දෙන්න. ඒ වගේම තමයි කොටලුවව මන් දුන්නට ඔබ ස්තුති කරාද, මිනිස්සු ඉස්සරහා පිට මාව නග්ගලා තිබ්බද,
ඒ වගේ කතන්දර මොනවත් ඇහුවේ නැහැ. කොටලුවක් ආහුවෙන්නේ නැහැ උන්වහන්සේගෙන් ස්වාමිනී මම ඔබ වහන්සේව නග්ගගෙන ආවා මෙච්චර වෙලා. මාව කිසිම දෙයක් සඳහන් කරේ නැහැ නේ කියලා. ඒ වගේම තමයි ජේසු නැගලා ඉන්නේදී තමයි කොටලුවෙකුට උනත් තැනක් හම්බ වෙන්නේ. ඒක නිසා ඔහු හිතන්න හොඳ නැහැ කවදාවත් මම ජේසු නැගලා ඉන්නේ ඒ නිසා මං තමයි වැඩකාරයා කියලා ගොඩක් දෙනෙක් එහෙම හිතනවා. ජේසු නැති තැන දැන් අපි දන්නවා පල්ලියේ පෙට්ටියක් හදලා කාණික්කම් පෙට්ටිය කියලා තිබ්බහම ඒකට මිනිස්සු සල්ලි දානවා. මේක ගිහිල්ලා පාරේ හන්දියක තිබ්බහම දාන්නේ නැහැ. ඒ වගේ තමයි. එනිසා අපි දෙවියන් වහන්සේට සම්බන්ධ වෙලා දෙවියන් වහන්සේව පිටේ තියාගෙන ජේසුව පිටේ තියාගෙන ඉන්න තාක්කල් විතරයි අපිට යම්කිසි තැනක් හම්බ වෙන්නේ. අපිට යම්කිසි සුවයක් තියෙන්නේ, අතුලාන්ත සන්තෝෂයක් තියෙන්නේ, අපගෙන් ප්‍රයෝජනයක් තියෙන්නේ, අපගේ වටිනාකමක් එන්නේ. එනිසා ඉන්නේ ඒක වැදගත්. ජේසුව පිටේ තියාගෙන සිටීම ඉතාමත් වැදගත් වෙනවා. ඒකට අවංක වෙන්න ඕනේ. ජේසුවත් පිටේ තියාගෙන යකාවත් පිටේ තියාගෙන තමයි ගොඩක් දෙනෙක් ඉන්නේ. මෙතන දිව්‍ය පූජාවට එනවා අරහෙන් බයිබල් මේකකට යනවා. මේට දිව්‍ය පූජාවට එනවා අරහෙන් වෙලාව බලන්න යනවා. මෙතන දිව්‍ය පූජාවට එනවා අරහෙන් මුන්නේශ්වරම් යනවා. එහෙන් කතරගම යනවා. එහෙම නැත්නම් තවත් තැනකට ඒ වගේ සිද්ධි තැනකට යනවා. කතරගම ඒ අදහන්නා වූ මිනිසෙන්ට ඉතාමත් වටිනා ශුද්ධවන්ත වූ තැනක්. ඒ වගේ තමයි මුන්නේශ්වරම් ඒ Hindu භක්තිකෙන්ට ඇතැම් බෞද්ධ භක්තිකෙන්ට ඒක ඉතාමත් වටිනා ශුද්ධ වූ තැනක්. නමුත් කතෝලික භක්තිකෙන්ට ඒක යන්න සුදුසු තැනක් නෙමෙයි. යන්න සුදුසු තැනක් බලන්න. නමුත් වන්දනා කරන්න සුදුසු තැනක් නෙමෙයි. අපේ මිනිස්සු අපේ තැන්වත් බලන්නවත් යන්නේ නැහැ. නමුත් වන්දනා කරන්න යනවා කතරගම සහ අනිකුත් ස්ථානවල. ඒක තමයි අපි මතක් කරන්නේ. ඒ නිසා ජේසුස්වත් කරේ තියාගෙන තවත් අයව කරේ තියාගෙන ඉන්නා වූ අය තමයි ගොඩක් වෙලා. කොහෙන් හරි කමන්නේ වාසිය ආපුදේ. ඒක තමයි කියන්නේ අර එකපාරක් මිකායෙල් අග්‍රදූතයා යක්ෂයාට හෙල්ලෙන් අනිනෝ නිරූපණය වෙනවා. එතකොට මිකායෙල් අග්‍රදූතයාව ගිහිල්ලා ඉවරලා මිනිස්සේ මේ ඉමිනවලු ඉඳලා පිහිට දෙන්නයි කියලා. ඊට පස්සේ යකාවත් ඉමිනවලු. ඊට පස්සේ මේ මිනිස්සයා දන්නේ නැතුවයි මේක ඉම්බේ කියලා හිතේ තියාගෙන පියතුමෙක් කිව්වනේ මේ මිනිස්සයාට මොකද මාටින් උඹ ගිහිල්ලා ඉවරලා මේ අග්‍රදූතයවත් ඉම්බල යකාවත් ඉම්බේ කියලා. යකාව ඉමින්න හොඳ නැහැයි කියලා. අමතක වීමකින් වැරදීමකින් උන වැරද්දද කියලා. නෑ නෑ ෆාදර් මම යකාවත් ඉම්බේ මොකද හේතුව මාව බැරි වෙලාව නරකාදියට වැටුණු තින් එමේ ඌගේ ප්‍රයෝජනයක් මට තියෙන්න ඕනේ. එනිසා තමයි මම යකාව ස්වර්ග රාජ්‍යයට ගියෝ තින් ඉන්නවා මිකායෙල් අග්‍රදූතයා. අරේට ගියෝදින් එහෙම මෙයා ඉන්නවා. ඒ නිසා තමයි මම දෙන්නම ඉම්බි කියලා. ඒ වගේ මිනිස්සු තමයි ගොඩක් වෙලාවට ඉන්නේ ආදර සහෝදර සහෝදර. ඊළඟට ආදර සහෝදර සහෝදරියනි අපි මතක් කරනවා අද සුදෝ සුවිශේෂී. උන්වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජනයේ මේ සතියේ සුදෝ සතියේ පවත්වන්නේ අපි. සුදෝ සතියේ පවත්වන්නා මේ සුදෝ මංගල්‍යයට උන්වහන්සේ අවසානයේදී උන්වහන්සේගේ ශරීරයේ රුධිරය අපිට කඩා දීම දිව්‍ය පූජාව ආරම්භය. මා කළා වූ දේ ඔබ කරන්න. එතකොට නිකම් පූපේ කඩලා ඉවරලා ඒක කාලා තලගොයා දිව දික් කරන්නා වගේ නයාගරණියා මුගටියා දිව දික් කරන්නා වගේ නිකම්ම ජේසුව හපාගෙන කාලා වැඩක් නැහැ. මා අනුව එන්න මා කළා වූ දේ කරන්න. එතකොට උන්වහන්සේ ජීවිත පූජාවක් කරා. අන් අයට සමාව දුන්නා. අන් අයගේට යහපත කළා, වරප්‍රසාදේ දුන්නා. උන්වහන්සේගේ රුධිරයෙන් අනිත්‍යව ගලවා ගත්තා. ඒක අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක අපිට කරන්න පුළුවන් කමකුත් නැහැ. නමුත් මේකෙන් අල්ප මාත්‍රයක තරමවත් අඩුගානේ මේ දිව්‍ය පූජාවට එන්නා වූ මිනිස්සු මේ පූපේ කන්නා වූ මිනිස්සු උන්වහන්සේවයි කන්නේ. ඒ කාපු ජේසු ඉන්නෝනේ ශරීරය තුල 100න් එකක් හරි ඉන්නෝනේ. එහෙම ඉන්න අය ඉන්නවා. හැම කෙනාගේම එහෙම නැහැ. 100ට මං හිතන්නේ කතෝලිකයන්ගෙන් 100ට 50කට වැඩි අයගේ මේ ලබන්නා වූ දිව්‍ය සප්‍රසාද වහන්සේ තුල ක්‍රියාත්මක වන ජේසු ඉන්නවා. නමුත් 100ට 50කට වැඩි ඉඳයි 100ට 50කට ගොඩාක් අඩුවෙන් නොඉඳයි හේතුවක් නැහැ. අර මිනිස්සු තුල ක්‍රියාත්මක වෙන්නා වූ දිව්‍ය සප්‍රසාද වහන්සේම තමයි.
එම දිවස ප්‍රසාද වහන්සේම තමයි මෙහි ක්‍රියාත්මක වෙන්නේ. එනිසා ඒකට අපි අනිවාර්යයෙන්ම ඉඩ දෙන්න ඕනේ ආදර සහෝදර සහෝදරියන්. එතකොට ඉඩ දෙන්නේ නැති මිනිස්සු තුල තමයි අර ක්‍රියාත්මක වීම නැත්තේ. අපිට පූජා වෙන්න බෑ, කුරුසපත් වෙන්නට පුළුවන් කමක් නැහැ. නමුත් අපිට පරිත්‍යාගයක්, අන් අය වෙනුවෙන් අනුකම්පාවක්, අනිත් අයට සමාව දීම, සමාව ගැනීම, ඒ වගේම තමයි අපේ අම්මලා තාත්තලාට අනුකම්පා කිරීම, ඒ අයට උදව්පදව් කිරීම, ඒ අයව බලා ගැනීම, ඉරිදට දිව්‍ය පූජාවට පැමිණලා මේ දිව්‍යයාගේ සිහිපත් කිරීම, ඊළඟට අපි ඉරිදා මේ සහ ණය මංගල්‍ය දිනවල නිමාඩු අරගන්නවා. නිමාඩු අරගෙන වෙනත් විනෝද ගමන් යනවා. එම නැත්තම් ක්‍රිකට් මැච් ගහන්න යනවා. විවිධාකාර මේ දරුවන් අරගෙන පාසල් වලින් වෙනත් වෙනත් ඉස්කෝල වලට යනවා. වෙනත් වෙනත් චතා මේ මේ වන්දනා ගමන් යනවා. වෙනුවට වෙනත් වෙනත් මේ මේ විනෝද ගමන් යනවා. එතකොට අපි දරුවන්ට පුරුදු කරනවා ඉරිදා දහම් පාසල් උවමනාවක් නැහැ. ඉරිදා දිව්‍ය පූජාවට යන්නට උවමනාවක් නැහැ. ඒ වගේම තමයි ඉරිදා දිව්‍ය පූජාවට ආවන් එන්නේ නැතුව ඉඳලා ඉවරලා ඊටත් පස්සේ ඉරිදාට ඇවිල්ලා ඉවරලා පාපොච්චාරණේ නොකර ලැබුවට අවුලක් නැහැ. මොනවත් වෙන්නේ නැහැ. අපිට මොනවත් උනේ නැහැ. එනිසා උඹලාටත් මොනවත් වෙන්නේ නැහැ. එනිසා බය නැතුව ගිහිල්ලා ඉවරලා ඒ පාපේ පිටින් ලබන්න පුරුදු වෙල්ලා. මේ වගේ ඉගැන්වීම් තමයි දැන් දෙමව්පියෝ දෙන්නේ. ඊට පස්සේ මේ ළමයා දන්නේම නැතුව අර අද ක්‍රියාත්මක වුණා ආදර සහෝදර සහෝදරිය අපි අහුම්කන් දුන්නා. ජුදාස්ට මේ රොටි කැල්ල දුන්නා විතරයි, ජුදාස්ට පූපේ දුන්නා විතරයි, ජුදාස්ට උන්වහන්සේගේ ශරීරය දුන්නා විතරයි, ජුදාස්ට පිස්සු හැදුනා. පිස්සු ඇදිලා ඉවරලා එතන ඉන්න වැරුව ගියා. මිනිස්සු ගාව ඉන්න වැරුව ගියා. තමන්ගේ ස්වාමින් වහන්සේ ගාව ඉන්න වැරුව ගියා. උවහාම පිට වෙන්න පටන් ගත්තා. ඒ වගේ තමයි අපේ කුඩා දරුවෝ ගොඩාක් වෙලාවට ඊට පස්සේ ඔවුන්ට දිව්‍ය පූපය දුන්නහම අර වටිනාකම් නැතිව ඊට පස්සේ ඔවුන්ට පිස්සු හැදෙනවා. ඔවුන් කලබල වෙනවා. දිව්‍ය පූජාවෙන් නැගිටලා යනවා. ගොඩක් දෙනෙක් දිව්‍ය පූජාව ඉවර වෙන්නේ කොයි වෙලාවේද කියලා බලාගෙන ඉන්නේ නැගිටලා යන්න. දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබාගත් ගාම නැගිටගෙන දුවනවා. මස් කේන්ද යනවා, ෆ්‍රයිඩ් රයිස් කේන්ද යනවා, කොත්තු රොටි කේන්ද යනවා. එහෙම නැත්නම් උදේට මේ 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 මොනවද රෝල්ස් ගන්න යනවා, මාළු පාන් ගන්න යනවා, බනිස් ගන්න යනවා, මේ වගේ දේවල් වලට. එහෙම නැත්නම් ඌරු මස් ඕඩර් කරන්න යනවා, කුකුල් මස් කඩේට දුවලා ගිහිල්ලා පොලිමේ ඉන්නවා. මේ වගේ දේවල් වලට තමයි දිව්‍ය පූජාව සප්‍රසාද වහන්සේ ලැබුව ගමන්ම දිව්‍ය පූජාව ඉවර වෙන්න ඉස්සෙල්ලා අපි දුවන්නේ. එතකොට ඒක ජුදාස්සා සමානයි. ලබා ගත්ත ගාම්ම, අතට ගත්ත ගාම්ම පිස්සු හැදුනා. එතකොට ආදර සහෝදර සහෝදරිනී මේ සතිය තුළ ඊළඟට ගිය සතිය තුළ අපි අහුම්කන් දුන්නා මේ සුදෝ සුවිශේෂය. අර දීර්ඝ සුදෝ සුවිශේෂය තුළ කාන්තාවක් ඇවිල්ලා උන්වහන්සේට තෙල් ආලේප කරන ආකාරය. උන්වහන්සේ කියනවා ඇය සූදානම් වුණා, සූදානම් කරා මාගේ ශරීරය මේ පූජාව සඳහා. එතන හිටපු මිනිස්සෝ ඒකට ඉතාම කෝපය අරගෙන ඒකට කටුකුටු ගන්න පටන් ගත්තා. එතකොට තමයි උන්වහන්සේ කිව්වේ ඇය මාගේ ශරීරය සුද්ධවන්තව මේ කටයුත්තට සූදානම් කරා. ඒ මෙනෙහි කරාය. ඒට පෙරහුරුවක් කරා. ඒ වගේම තමයි මේ තැනැත්තිය මේ වගේ දෙයක් කරේ නිකන් නෙමෙයි. ඇයට සමහර විට ඇය අතින් ඇයට ලොකු විශාල වරප්‍රසාදයක් ස්වාමින් වහන්සේ තුල ලැබෙන්න ඇති. එතකොට අපිට වැඩියෙන් වරප්‍රසාද ලැබිච්ච කෙනා තමයි වැඩියෙන් උන්වහන්සේට භක්තියක් දක්වන්න ඕනේ. එතකොට සමහර වෙලාවට ආදර සහෝදර සහෝදරනි දිව්‍ය පූජාවට එන්නේ වැඩියෙන් වරප්‍රසාද ගත්ත මිනිස්සු නෙමෙයි. මේ දිව්‍ය පූජාවල් වලට ගොඩාක් වෙලාවට ඇවිල්ලා ඉන්නේ ඉරිදා දවස් වලට. පල්ලිය පිරෙන්නේ ඉන්නවා. නමුත් ගමේ ඉන්න ලොකුම පොහොසත්කාරෝ, ලොකු හැකියාවක් තියෙන මිනිස්සු සත පහකටවත් දිව්‍ය පූජාව ගණන් ගන්නේ නැහැ. ඉන්නව සාමාන්‍ය අයට දැන් මේ අපේ අම්මලා අපේ ඉන්නව වයසක වැඩිහිටි අය සමහර වෙලාවට ඒගොල්ලන්ට ලැබිච්ච වරප්‍රසාදයක් නැහැ. එච්චර ලොකු වරප්‍රසාදයක් නැහැ. ඒගොල්ලන්ට සුවයක් නැහැ. ඒ වගේ තමයි විවිධාකාර අමාරුකම්, අගහිඟකම් තියෙනවා. ඒ වගේම දරුවෝ ඒගොල්ලන් එපා කරලා ඒගොල්ලන් හෙලා දකිනවා. ඒගොල්ලන් දරුවෝ එලෝලා දාලා. මේ වගේ දේවල් තියාගෙන තමයි සමහර වෙලාවට බොහොම අමාරුවෙන් අවුරුදු 65 පැනලා 70 පැනලා 80 පැනනට පස්සෙත් දිව්‍ය පූජාවේ වටිනාකම දන්නවා, ජේසුට හරිම ආදරේ කරනවා. නමුත් තරුණ කාලේ ගොඩාක් දේවල් ලබාගෙන තියෙන
මුදල් අතින් හා වෙනත් දේවල් වලින් ලබාගෙන තියෙනා වූ අය ගොඩාක් වෙලාවට මේ දිව්‍ය පූජාවේ වටිනාකම දන්නේ නැහැ ආදර සහෝදර සහෝදරියනි. අර තැනැත්තිය ජේසුට ඉතාමත් ආදරෙන් මේ තෙල් ආලේප කරා කරේ අරකයි හේතුව. ඒ වගේම තමයි ජේසු කිව්වා ඇයව කවද හරි මාගේ උත්ථානයේ පිළිබඳව ප්‍රකාශ කරන්න දෙවියන් වහන්සේ යොදා ගන්නවා කියලා. ඒකේ ඒ වගේම උනාදර සහෝදර සහෝදරින්. ඒ වගේම තමයි වැඩියෙන් වරප්‍රසාද ලැබිච්ච මිනිස්සෙකුට එහෙම නැත්නම් සමහර විට ඇය කරපු විශාල පාපයකට අපි හිතමුකෝ අපි ණයක් අරගෙන තියෙනවා රුපියල් 500ක. රුපියල් 500ක ණයක් අරගෙන ඒකට බොල්ණය විදියට කපා දැම්මහම ඒ මිනිස්සයා වැඩියෙන් අපිට ආදරේ වෙනවා. රුපියල් 50ක ණයක් අරගෙන ඒක බොල් ණය විදියට කපා දැම්ම මිනිස්සයාට වැඩිය. එතකොට ආදර සහෝදර සහෝදරිනි මේ තනත්තිය සමහර විට තමුන් කළා වූ විශාල වැරද්දකට ස්වාමින් වහන්සේ තුල සමාව ලබාගත් තනත්තියක් වෙන්නට පුළුවන්. ඒක නිසා තමයි මේ විදියට ආදරේ කරන්නේ. එතකොට අපි ජේසුගේ වරප්‍රසාද වැඩියෙන් ලබා ගත්තා නම් අපි උන්වහන්සේට වැඩියෙන් ආදරේ කරන පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන. අපි ගන්නා වූ වරප්‍රසාද ආදර සහෝදර සහෝදරිනි සමහර මිනිස්සු ඉන්නවා ලොකු වරප්‍රසාදයක් ගන්නව පවුලට මුළු පවුල පිටින්ම මේ මේ වරප්‍රසාදේ අරගන්නව ඊට පස්සේ දිව්‍ය පූජාවට සමහර වෙලාවට රුපියල් 50 දීලා ඉවරලා තමයි ෆාදර් අපිට ලැබුණා මෙහෙම වීසා හම්බුණා ඇමරිකන් වීසා හම්බුණා යුකේ වලට වීසා හම්බුණා ඕස්ට්‍රේලියාවට පවුල පිටින් යන්නට පුළුවන්කම ලැබුණා එහෙම නැත්නම් අපිට දරුවට විශාල රෝගයක් තිබුණ එක හොඳ වුණා කිසිම කතන්දරයක් නැතුව අපේ දේ ඉඩකඩම විකුණ ගන්නට පුළුවන්කම ලැබුණා විශාල ගානකට වාහනේ විකුණ ගන්න ඉක්මන් රැකියාව හම්බ වුණා. ඒ වගේම තමයි ඉතාලම හොඳම කෙනෙක්ව අපේ පවුලට සම්බන්ධ කරගන්නට ලැබුණා. හැබැයි ඒකේ උත්තරේ විදියට අපි දෙන්නේ මම කියන්නේ මේ වටිනාකම නෙමෙයි රුපියල් 50ගේ වටිනාකමක් නැහැයි කියන්න නෙමෙයි මං හදන්නේ. ඒගොල්ලන්ගේ අතුලාන්ත නමුත් ඒ රුපියල් 50 දුන්නාට පස්සේ මේගොල්ල හිතන් ඉන්නේ ආ ජේසුට 50ක් දුන්නා. ඒ නිසා දැන් ඉස්සරහටත් අපිට දේවල් දෙන්න ඕනේ. ඒකයි මම කියන්න හදන්නේ. එතකොට 50 දීලා ඉවරලා අර තියෙනා වූ සම්බන්ධතාවයේ බිඳන්න හදන්නේ. 50ේ වටිනාකමක් නැහැයි කියනෝ නෙමෙයි. 50 නෙමෙයි රුපියලක් දුන්නත් කමක් නැහැ ආදර සහෝදර සහෝදරිනි ෆාදර් මේ ස්තුති පූජාවක් තියන්න කියලා. එතකොට අපිට තේරෙනවා මේ මිනිස්සයා මේ හදන්නේ 50 දීලා ඉවරලා ඔක්කොම වහලා දාන්නයි දැන් ඉතින්. ඔන්න මන් නිදහස් දැන් ඉතින්. අර දුන්නේ එකට මේක දුන්නා මන් නිදහස්. එහෙම හරියන්නේ නැහැ ආදර සහෝදර සහෝදරිනි. සමහර මිනිස්සු ඉන්නා රුපියලයි දෙන්නට පුළුවන් ඒ රුපියල දීලා ඉවරලා අර දේව සම්බන්ධතාවය බොහොම අපූර්වට ඉදිරියට අරගෙන යනවා. අන්න ඒ මිනිස්සයවත් අපිට තේරුම් ගන්නට පුළුවන්. ආ මේ මිනිස්සයා මේක දෙන්නේ තියෙනා වූ සේසතන දෙවියන් වහන්සේට කැපකරන සූදානම් වෙලා ඉන්නේ. ඒක ලොකු අගය කිරීමක් තියෙනවා ඒ වරප්‍රසාදයට කියලා. එතකොට ආදර සහෝදර සහෝදරිනි මේ සතියේදී ජේසු අල්ලගෙන යනවා මාසිකුර මහ බ්‍රහස්පතින්දා දින රාත්‍රියේදී මේ සිද්ධිය වෙලා අද අපි අහුන් කන්නුනේ සුදු සුවිශේෂයේ සිද්ධිය වෙලා සුළු මොහොතක් යද්දී උන්වහන්සේ වල්ලගෙන යනවා හිර කරලා තියෙනවා තනියම යාඥා කරනවා ඒ වගේම තමයි උන්වහන්සේට තනිවීම දකිනවා මෙතන මෙතෙක්කල් පණ දෙන්නම් ඔබ වහන්සේ ඉඳා මැරෙන්නම් ඔබ වහන්සේ ඉඳා මේ ලෝකේ ඕනෑම දෙයක් කරන්නම් කිව්ව මිනිස්සු තමුන්ගේ මේ සුව පහසුව සලකන සමහර කට්ටිය නිදාගෙන ඉන්නවා කිසිම අවුලක් නැතුව මේ අපේ ස්වාමියාට ගුරුතුමාට වෙන්න යනවා මේ භයානක රාත්‍රියේ සිද්ධිය ගැන කිසිම තැකීමක් නැහැ වුන්ට ඒක උන්වහන්සේ අත්දකිනවා ඒ වගේම තමයි පේදුරු කියනවා ස්වාමිනී මම කවදාවත් ඔබ වහන්සේත් සමග මැරෙන්නට උනස් සූදානම් මම කවදාවත් ඔබ වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කියපු මිනිස්සයා ටික වෙලාවකින් අර කිව්වා වගේම කුකුලා තුම්පාරක් අඬලන්නේ ඉස්සෙල්ලා මේ මිනිස්සයා ප්‍රතික්ෂේප කරනවා. එතකොට ආදර සහෝදර සහෝදරිනි විශාල වේදනාකාරී මානසික පීඩනයක් තුල තමයි මේ සුද්ධ වූ සතිය උන්වහන්සේ ගත කරන්නේ. මේ දවස් කීපය ගත කරන්නේ. එතකොට අපිට ඒට සම්බන්ධ වීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි ආදර සහෝදර සහෝදරියනි දැන් උන්වහන්සේ මහසිකුරාදා දින පළමේනි මහසිකුරාදා දින උන්වහන්සේව තීන්දු කරනවා. අපි බැලුවොත් එහෙම ආදර සහෝදර සහෝදරියනි පළමේනි මහසිකුරාදා දින
මේ පිලාත්ගේ නඩු ශාලාවේදී වෙන්නා වූ සිද්ධිය. පිලාත්ට බිරිඳ පණිවිඩයක් දෙනවා. පිලාත් උනන් මෝඩෙක් නෙමෙයිනේ, නිකම්ම නිකම් පත්වෙච්ච කෙනෙක් නෙමෙයි, අග්‍රාණ්ඩුකාරයෙක් විදියට රෝමේ ඉඳලා මෙහෙට පත් කරලා එවලා තියෙන්නේ. නිකම් මිනිස්සෙක් පත් කරලා තුට්ටු දෙකේ මිනිස්සෙක්, එහෙම නැත්නම් කිසිම දෙයක් මොලයක් කඳුලක් නැති අත්දැකීමක් නැති මිනිස්සෙක්ව පත් කරලා එවන්නේ නැහැ. ඒ මිනිස්සයාට මිනිස්සෙක් දිහා බලපු ගාමම පටස් ගාලා කිව්වා හැකි, මේ මිනිස්සයා තක්කඩියෙක්ද, මේ මිනිස්සයා හොරෙක්ද, මේ මිනිස්සයා අහිංසක මිනිස්සෙක්ද කියලා. පිලාට් ස්වාමින් වහන්සේව දැක්ක ගමන්ම පටස් ගාලා තේරුණා මේ මිනිස්සයා අහිංසක මිනිස්සෙක්. මේ ඇවිල්ලා තියෙනවා උන්වහන්සේව අරගෙන ඇවිල්ලා ඉන්නේ ලෝකෙම ඉන්න තක්කඩි ටිකක්, ලෝකෙම ඉන්න හොරු ටිකක්, ලෝකෙම ඉන්න කරදරකාරයෝ ටිකක්, ලෝකෙම ඉන්න පව්කාරයෝ ටිකක් කියන එක පටාස් ගාලා උන්වහන්සේට තේරු මේ පිලාත් රජ මේ මේ ආණ්ඩුකාරයාට තේරුණා. ඒක තේරිලා තමයි ඔහු එහෙටයි මෙහෙටයි එහෙටයි මෙහෙටයි කරකැවෙන්නේ, මේ විවිධාකාර දේවල් කරුණු දාගෙන ඉදිරිපත් කරනවා. ඒ වගේම තමයි පිලාත්ගේ නෝනා පණිවිඩේ වෙනවා, මේ අහිංසක මිනිස්සෙක් මං ඊයේ රෑ මහා නපුරු හීනයක් දැක්ක, ඒ නිසා මෙයාව චෝදනාවට පත් කරලා, මෙයා වැරදි කාර්යය බවට පත් කරලා, මෙයාව එල්ලලා මරන්න සූදානම් කරලා ඉවරලා ඒ පාපයට වන්දි ගෙවන්න වෙයි අපේ මුළු පරම්පරාවටම. එනිසා ඔබ හොරෙන් ඔබගේ බැරි වෙලාවත් ඔබගේ තනතුර ගහලයයි කියලා පිලාත්ගේ නෝනා දන්නවා. මෙයා තනතුරු පෙරේතයා. නෝනලානේ මහත්තුරු ගැන හොඳටම දන්නේ. එනිසා තමයි අර වගේ සමහර විට මේ හීනියක් දකින්න නැතුව ඇති, බොරුවක් කියන්නත් ඇති. මෙයා තනතුරු පෙරේතකමට මේක අද දින මේ පාපය කරලා ඉවරලා මේ ජීවිතේට ජරාව ගාගනී කියලා දන්නවා. දන්න හින්දා තමයි පිලාත්ගේ නෝනා මේ පණිවිඩය වල ඉවරලා ඔහුව බේරන්න හදන්නේ. හීනයක් කිව්වහම, භයානක හීනයක් දැක්කයි ගෝ මහත්තයා ටිකක් බය වෙන්නේ. නමුත් ඒකටත් මිනිස්සු බය වුන්නේ නැහැ. බය වුන්නේ නැත්තේ ඒකට බය නැතිකමකට නෙමෙයි, තමුන්ගේ අර තනතුර ගහලයයි කියන පෙරේතකමට. දැන් ආදර සහෝදර සහෝදරී, ලංකාවේ තනතුරු දරන රාජ්‍ය පාලකයෝ ගොඩාක් දෙනෙ පිස්සු වැටිලා තියෙන්නේ. පිලාත් රජුරුව වගේ පිස්සු වැටිලා තමයි එක එක විදියට එක එක විවිධාකාර දේවල් කරගන්නේ. එහෙම් මඩ ගහනවා, මෙහෙම් මඩ ගහනවා. අරහෙට තව ටිකක් දවස් ඇදී අපිට දකින්න හම්බෙවි ඉස්සෝ පනින්න වගේ. එහෙට පනී, මෙහෙට පනී, එහාට පනී, ඉස්සෝ පනින්න වගේ තමයි. කවදාද ඡන්දේ කියලා දිනේ දිනේ ප්‍රකාශ කරාට පස්සේ අපිට දැනගන්නට පුළුවන් වෙයි, දකින්නට පුළුවන් වෙයි. මන් දන්නේ නැහැ ලංකාවේ මිනිස්සු එච්චරම මෝඩයෝද කියලා. දැන් අවුරුදු ගාණක් තිස්සේ මිනිස්සු එකම කණ්ඩායමකට මේ ඡන්දේ දුන්නා, එකම දේශපාලකයන් පිරිසකට. ආණ්ඩු පක්ෂයේ හිටියත් විරුද්ධ පක්ෂයේ හිටියත් ඔවුන්ව තමයි නැවත නැවතත් ඒ පක්ෂවලින් දාන්නේ. ඒ වගේම තමයි අපේ මිනිස්සු ඒ කට්ටියටම තමයි කතිර ගහලා තෝරාගත්තේ. එතකොට අපේ අධ්‍යක්ෂීම් තියෙනවා, ඡන්දයක් ආපු ගාම්ම එහෙට පනිනවා, මෙහෙට පනිනවා, ඉස්සෝ පනිනවා, ඉස්සෝ පැනලි වෙරලා ඒ කට්ටියම තමයි ආණ්ඩුවක් පිහිටවන්නේ කියලා. එතකොට ඒ පරණ හොරු ටිකම තමයි නැවත වරක් එක්කහු වුණේ කියන එක මිනිස්සු මීට ඉස්සෙල්ලා අත්දැක්කා. මන් දන්නේ මේ අවුරුද්දේ මොනවා කරයිද, මේ අවුරුද්දේ මැතිවරණයක් එනවා. මනුස්සයෝ ඒ අත්දැකීම ප්‍රයෝජනයට අරගෙන යහපතක් කරගනීද, නැත්නම් ඒ වලේම මනනා ගනීද සාමාන්‍ය ජනතාව කියලා මම දන්නේ නැහැ. එතකොට පිලාත් රජුරුවන්ටත් ඒ කතන්දරය තමයි උනේ. ඒ වගේම තමයි අපි දැක්ක ආදර සහෝදර සහෝදරින් පාස්කු ප්‍රහාරය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර හිටපු ජනාධිපතිවරයෙක්. මේක පුංචි පහේ අපරාධයක් නෙවෙයි. 130 ගානේ මැරුණේ ආදර සහෝදර සහෝදරින් මේ ළඟදී රුසියාවේ 130 ගානයි මැරුවේ. ඒකට මහා පරීක්ෂණ කරන්න යනවා. ඒ වගේම තමයි ඒකට කරන්නව පරීක්ෂණ දවසයි 2යි 3යි 4යි කියලා ඒක පහු කරන්න උන් හදන්නේ නැහැ. අපේ මේ පාස්කු ප්‍රහාරයේ මැරුණා 270 ගානක්. 270 ගානක් මැරිලා අවුරුදු 5ක් ගියත් තාමත් ඒකට කිසිම පිළිසරණක් නැහැ. මේ මිනිස්සු අනාතයි. ඒ 270 ගාන වගේ ඒ වගේම ප්‍රමාණයක් ජීවතුන් අතර ඉන්නවා. එක්කෝ අත නැහැ, එක්කෝ නැත්තම් හැම නැහැ, එක්කෝ ඇහක් නැහැ, එක්කෝ කතා කරන්නට පුළුවන් කමක් නැහැ, එක්කෝ ගඳ සුවඳ තේරෙන්නේ නැහැ, එක්කෝ ඇවිදින්නට පුළුවන් කමක් නැහැ, රෝද පුටුවේ ඉන්නේ, එහෙම නැත්නම් ඇඳේම ඉන්නේ. විවිධාකාර ප්‍රතිකාර කරන්නට මේ යන්න ඕනේ සතියකට සැරයක්, මාසෙකට සැරයක් රෝහලට. මේ වගේ අබ්බඝාතයෝ ඕන තරම් ඉන්නවා.
එතකොට මේ 275යි කියලා අපිට එහෙම නැත්නම් 270 ගානයි කියලා නිකන් ඉන්න බෑ. ඒ වගේම පිරිසක් අබ්බගත වෙලා ඉන්නවා. මේ මිනිසුන්ගේ හඬක් නැහැ. එතකොට ආදර සහෝදර සහෝදරිනි මම මගේ ඇහෙන් දැක්ක කොහොමද කොනතරම් බරපතල මේ මේ අපරාධයක් එතන සිද්ධ වුණේ කියලා. එතකොට ආදර සහෝදර සහෝදරියනි එහෙම අපරාධයක් දැක්ක මිනිස්සෙක් ඒ ගැන සාක්ෂියක් තියෙන මිනිස්සෙක් ඒක හංගගෙන හිටියොදින් ලංකාවේ නීතිය අනුව ලංකාවේ නීති විශාරදයෝ මේ ඊයේ පෙරේදා ප්‍රකාශනිකුත් කරා මේක ගැන අවුරුදු 7ක් බරපතල වැඩ ඇතුව සිරබහරයට ගන්නට පුළුවන් කියලා තමයි ඔවුන් කියන්නේ. එතකොට ඒක එහෙම විය යුතුයි එහෙමනම්. එතකොට ආදර සහෝදර සහෝදරිනි රුසියාවේ 100 ගානක් මැරිලා ඔවුන් ඉතා ඉක්මන් ඔවුන් ඉතාමත් ප්‍රොම්ප්ට් ඇක්ෂන් ගන්නවයි කියලා තමයි ඒකේ දාලා තිබුණේ. එතකොට මෙහි අපේ අවුරුදු 5ක් ගිහිල්ලත් ඒ තරම් දෙගුණයක් මේ මැරිලත් ඒ තරම් දෙගුණයක් මැරිලත් අපේ අවුරුදු 5ක් ගිහිල්ලත් අපේ කිසිම හෝඩුවාවක් මන් දන්නේ මේ නරකාදීෙන් ඇවිල්ලා යක්කුරෑනක් මේක කරලාද කියලා. එහෙම නැත්නම් සුවර්ග රාජ්‍යයෙන් ඇවිල්ලා දේව දූතයෝ පිරිසක් කෙරුවාද කියලා. එනිසා ආදර සහෝදර සහෝදරීනි අර දවස්වල හිටපු පාලකයොත් පිලාත් රජුරුවන්ගේ කාලේ හිටපු පාලකයොත් මේ කාලේ ඉන්නා වූ පාලකයොත් එකයි. ඒ වගේම තමයි තවත් අපූරු කතන්දරයක් මෙතන සිද්ධ වුණා. ඒක මේ මහසිකුරාදා පළමෙනි මහසිකුරාදා දින සිද්ධ වෙච්ච මම මේ මගේ කෑලි දානවා නෙමෙයි මේ වෙච්ච සිද්ධීන් මං කියන්නේ. එතකොට ආදර සහෝදර සහෝදරියනි මේ බරබාස් කියන හොරෙක්ව පිලාත් දානෝ ඉස්සරහට. ඒ වගේම තමයි මම හිතනවා බරබාස් කියන හොරාව අපි දන්නේ පිලාත් ඉස්සරහට දැම්මයි කියලා. ඒ වගේම තමයි පරණ කතන්දරවල කියනවා ආදර සහෝදර සහෝදරියනි පිලාත් ඉස්සරහට දාන්නත් ඉස්සෙල්ලම අර පිරිස ආපු නායක පූජකයෝ සහ මේ ජේසුව මරන්ඩ මේ සූදානම් කරගෙන හිටපු මේ නායකව පිරිස දේශපාලනික නායකව පිරිස බරබාස්ව නිදහස් කරගන්නට උවමනා කෙනෙක්. මොකද බරබාස් නිදහස් වෙලා එහෙම නැත්තම් හිරෙන් පැනලා ගිහිල්ලා නිදැල්ලේ හැසිරි හැසිරි හිටියලු. එතකොට අතීත කතාවක තියෙනවා පැරණි ජනප්‍රවාදයේ තියෙනවා බරබාස් ජේසුගේ මේ කන්ද උඩ දේශනාව අහන්න ඇවිල්ලා හිටියලු එතන මිනිස්සු ගැවසෙන තැන. එහෙම ඇවිල්ලා තියන්නේ ඌ නිකන් නෙමෙයි එතන ඉන්න මිනිස්සෙක් මංකොල්ල කන්නේ එතන ඉන්න මිනිස්සෙක් මරලා ඉවරලා තමුන්ගේ කටයුතු කරගන්න. ඌ ජේසුගේ දේශනාව ඇහුවේ ජේසුගේ මූණ දැක්කා. මූණ දැකීම තුලින්ම බරබාස්ගේ හොර තක්කඩිකම වෙනස් වුණා. මංකොල්ලකාරකම වෙනස් වුණා. ඔහු හිතාගත්තා ආයෙ මං කවදාවත් පාපේ කරන්නේ නැහැයි කිය. එහෙම හිතේ තියාගෙන ඉන්න ඇදී තමයි රෝමානු සොල්දාදු ඇවිල්ලා ඒ ස්ථානයේදීම ඔහුව උස්සගෙන කුදලගෙන ගිහිල්ලා ආපහු හිරේ දාලා තියෙන්නේ. ඒ හිරේ වැටිච්ච ගමන තමයි ඔය දැන් ජේසුව මරණයට මහසිකුරාදා පළමෙනි මහසිකුරාදා දින දක්වා ඔහු හිරේ ඉඳලා තියෙන්නේ. එනිසා ඔහුව යොදාගෙන තියෙනවා මේ දේශපාලනික නායකව තමුන්ගේ තක්කඩිකම් තමුන්ගේ මේ සල්ලාලකම් තමුන්ගේ හොරමෙරකම් කරන්න. අපේ හරියට අපේ රටේ සමහර දේශපාලකයෝ අපේ පාතාල ලෝකයේ අයව යොදාගෙන තමුන්ගේ මේ දේවල් කරගන්නා වගේ. එතකොට ආදර සහෝදර සහෝදරිනි මේ මිනිස්සයා හිරේ හිටියාම අපේ දේවල් අපිට කරගන්න නිදහස හම්බ වෙන්නේ නැහැ. එනිසා ඔහුව එළියට ගත්තාම අපිට ඔහුව යොදාගෙන අපේ කරන තක්කඩිකම් කරන්න පුළුවන්. එනිසා තමයි ජේසුව එක පැත්තකින් පිලාත් මේ මිනිස්සයව ඉස්සරහට දාලි වෙරලා ජේසුව නිදහස් කිරීමේ චෝදන මේ චේතනාවෙන් ඔහුව ඉස්සරහට දාන්න ඇති. නමුත් අර මිනිස්සු ඔවුනුත් එක්ක අහු වෙලා ඔහුව ඉස්සරහට අරගෙන එන්න ඇති. මේ මිනිස්සයව නිදහස් නැත්තම් ඕක ඇතුලේ තව ඕනතරම් හොරු මංකොල්ලකාරයෝ හිරේ ඉන්න ඇතිනේ. ඒ ඉන්නැද්දිම පාස්කුව වෙනුවෙන් නිදහස් කරන හොරාව බරබාස් විදියටම එළියට ගත්තේ ඒකයි. එනිසා ඔවුන් කතා කරගෙන එන්නේ නැති අපි අර යෝධයව එළියට ගමු. අපි යෝධයව ඉදිරිපත් කරමු. ඉදිරිපත් කරලා අපි කෑ ගහමු. කෑ ගැහුවට පස්සේ ඌට නිදහස හම්බේ. ඊට පස්සේ අපේ කටයුතු වලට නැවත වරක් ඔහු යොදා ගැනීමේ හැකියාව හම්බ වෙනවා අපිට කියලා. අනිත් පැත්තට ආදර සහෝදර සහෝදරිනි ඔය ජනතාව අතර හිටිය මිනිස්සු ඔක්කොම දෙනා මේ ජේසුව මරපල්ලා කියලා හිටපු මිනිස්සු විතරක් නෙමෙයි. ඔතන හිටියා ජේසුව නිදහස් කරපල්ලා කියලා පිරිසක්. හැබැයි අර මිනිස්සු මරා පල්ලා කියලා කෑ ගහද්දී
මරණ දඬුවම දීපල්ලා කියලා කෑ ගහද්දි අර මිනිස්සු එහා පැත්තෙන් ඉඳගෙන කෑ ගැහුවා නම් නෑ ඔය මිනිස්සයා නිදහස් මිනිස්සෙක් ඔය මිනිස්සයා යහපත් මිනිස්සෙක් ඔය මිනිස්සයා අහිංසක මිනිස්සෙක් කියලා කෑ ගැහුවා නම් අර කීප දෙනෙක් මෙහෙන් කෑ ගහද්දි මරාපල්ලා කියලා අරහඬ ඊට වැඩිය ප්‍රබල වෙලා ඊට පස්සේ මේ මිනිස්සු නිශ්ශබ්ද වෙනවා මේ මිනිස්සු නිශ්ශබ්ද වෙනවා එහෙමනම් ඉතින් පිලාට්ට අර පැත්ත ගන්න වෙනවා මෙතන වුණා වූ මහාම අපරාධය තමයි ජේසුව මැරීමට වැඩිය වෙච්ච අපරාධය තමයි අර සත්‍ය ගරු කරන්නා වූ මිනිස්සු නිශ්ශබ්දව සිටීම ඒක ඊටමත් භයානක පාපයක් ආදර සහෝදර සහෝදරනි දැන් ලංකාවේ වුණා ගොඩාක් වෙලාවට ගොඩාක් මිනිස්සු මෙතන ලංකාවේ ජනගහනේ ඉන්නවා ලක්ෂ 220ක් මේ 220න් මං හිතන්නේ මේ මේ අයහපත්කම් කරන්නා වූ අය ලක්ෂ 20ක්වත් ඉන්නවා කියලා. තව ලක්ෂ 200ක් ඉන්නවා යහපත් පැත්ත කතා කරන. යහපත් පැත්තට ගරු කරන. යහපත් පැත්ත එනවට ආශාවෙන් ඉන්නා වූ අය යහපත් දෙයක් ලංකාවට සිද්ධ වෙනවට ආශාවෙන් ඉන්නා වූ අය එව නැත්තම් අපිට උනේ නැතත් අපේ දරුවන්ට යහපත්ක් වෙනවයි කියලා ආශාවෙන් ඉන්නා වූ අය ලක්ෂ 200ක් ඉන්නවා. හැබැයි ඒ මිනිස්සු සද්දයක් දාන්න යන්නේ නැහැ. ඒ මිනිස්සු සද්දයක් දාන්න යන්නේ නැති නිසා අර තක්කඩි හොරුන්ගේ ශබ්දය ඒ කියන්නේ අසාධාරණේ අයුක්තියේ මේ මේ හොරකමේ ශබ්දය ඉහළට ඇවිල්ලා ඉවරලා ඒක තමයි වැඩි වෙන්නේ. ඒක තමයි මෙතන උනේ සිද්ධිය. ඒ නිසා අන්නේ ඒක අපි හැම කෙනෙකුටම අපේ හෘද සාක්ෂියට තට්ටු කරනවා මේ මේ සුද්ධ වූ සතිය තුලදී. මේ තීන්දුව ඉදිරියේ අපි නිශ්ශබ්ද වීම. මේ තීන්දුව ඉදිරියේ අපි නිශ්ශබ්ද වීම අපේ හෘද සාක්ෂිය සලකා බලන්න හේතුවක් වෙනවා ආදර සහෝදර සහෝදරී. ඒ නිසා තමයි මැරෙන්න උනේ. ඒ නිසා අපේ පව් කිව්වහම ඒකත් පාපයක් තමයි. එතන තියෙනව ප්‍රධානම පාපයක් අපි. අපි යහපත් මිනිස්සු වැරදි කරන මිනිස්සු නෙමේ අපි. එතකොට වැරදි කරන්නේ නැති නිසා අපිට හිතන්න පුළුවන් අපි වැරදි කරේ නැහැ ඒ නිසා ජේසු අපි මැරුවේ නැහැ අපේ පව් නිසා ජේසු මැරුන් නැහැයි කියලා. නමුත් අපේ ප්‍රධානම පාපය තමයි අපේ මූලිකම හවුල් වීම තමයි සත්‍ය යටපත් කරද්දී අපි නිශ්ශබ්දව සිටීම. ඒක ඊටමත් වැදගත්. ඒක නිසා ආදර දරුවනි ආදර සහෝදර සහෝදරියනි මෙන්න මේ චතාරික කාලයේ අවසානයේදී සුද්ධෝ සතියේදී මෙතෙන්ට තට්ටු කරලා බලන්න. මෙතෙන්ට තට්ටු කරලා යහපත සිද්ධ වෙන්න යද්දී අයහපත වැළලෙන්න හදද්දී අපි ඇත්තටම සද්ද නැතුව හිටියද? එහෙම නැත්නම් අයහපත වෙනුවෙන්ද අපි හඳ නැගුවේ? මොකද්ද වැරද්දක් වෙනුවෙන්ද අපි නිරන්තරයෙන් හඳ නැගුවේ? ඒක අපිට එන්නා වූ අවදානම නිසාද? එහෙම නැත්නම් අපේ වාසිය නිසාද? අපේ වාසිය නිසාද? ඔතන හිටපු ගොඩක් මිනිස්සු ශබ්ද නැතුව හිටියේ ඔවුන්ට වාසියක් එන්නා වූ නිසා නෙමෙයි ඔවුන්ගේ අවදානමක් එන නිසා. ඒ නිසා ගොඩාක් සමහර විට ওই දෙක නිසාම අපි නිශ්ශබ්දව සිටිනවා. දන්නේම නැතුව එතකොට ජේසු ඇන ගහිලා මැරෙනවා. ඒ නිසා ඔන්න ඔය ගැන විශේෂයෙන්ම මෙනෙහි කරන්න කියලා මම ඊටමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. ලෝකාග්‍ර දෙවි ස්වාමිනී අප වහන්සේට පුදන මේ පූපය ඔබගේ මහත්දෑයෙන් අප ලබා ගත්තේ පොළොවේ සරුසාරෙන් හා මනුෂ්‍යන්ගේ ශ්‍රමයෙන් හා සෑදුනෙහිඳ අප සඳහා ජීවනදායක පූපේ වඩපත් වෙනින්ද වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා. ලෝකාග්‍ර දෙවි ස්වාමිනී අප වහන්සේට පුදන මේ මිදි රස ඔබගේ මහත්දෑයෙන් අප ලබා ගත්තේ මිදි වේලේ ඵලදායෙන් සහ මනුෂ්‍යන්ගේ ශ්‍රමයෙන් හා සෑදුනෙහිඳ සඳහාත්මික පාණේ බවට පත්වනේද බෝවන්සිර ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා. සහෝදර සහෝදරියනි මාගේ සහ ඔබගේ යාගය සියලු බලති දෙවි පියාණන් ඉදිරියේ ප්‍රසන්න වන පිණිස අපි ආඥා කරමු. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහමෙත් අත්වන සඳහාද අපට තමන් වහන්සේගේ මුනිසුදු සබරත්වයේ ලැබෙන සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ ආගය පිළිගන්නාසේක්වා. අපි ආඥා කරමු දෙවි ස්වාමිනිය වහන්සේගේ දරු කැල ඔබට පුදන මේ පුද පඳුරු දෙස වහන්සේගේ කරුණා නේත්‍රයේ යොමු කළ මැනව මේ දිව්‍ය ආගයට සහභාගී වීමට අවසර දුන්න වහන්සේම එහි පූර්ණත්වය කරා පැමිණීමට ද අපට වරම් දුන මැනව මිකිදී අපගේ ස්වාමින් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අප සැමට ලැබේවා. ආමෙන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා.
ඔබගේ සිත් යොමු කරන්න ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කියමු. ඒ යෝග්‍යුද යුතුයද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනි සීල බලති සදාතන දෙවි ස්වාමිනී අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තන්හිද අප වහන්සේට තුති පුද කිරීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණේ ගැලවීම දායකය. උන්වහන්සේගේ ගැලවීම දායක දුක් ප්‍රාප්තියද තේජෝමාන උත්ථානයද සිහි කරන පූජනීය දිනයන් ළඟාවෙත්ම එමගින් පුරාතන සතුරාගේ අහංකාරය මෙල්ල වූ නියාවද අපට ගැලවීම සලසන දිව්‍ය අභිරහසද අප ඉදිරියේ දිස්වන්නේ. උන්වහන්සේ මගින් සුරදූත සමූහයා මහෝත්තම වූ ඔබ වහන්සේට වන්දනා කරති. නිරන්තරයෙන්ම ඔබ ඉදිරියේ ආනන්ද වෙති. ඔවුන් හා සමගිවි ජයනාද පැවැත්වීමට අපට අවසර දෙනෙමින් අපි ඔබ වහන්සේගෙන් මෙසේ ආයද සිටිමු. සුවිශුද්ධය ලෝකාග දෙවි ස්වාමීන් වහන්සේ සුවිශුද්ධය ආසත් පුරාත වහන්සේගේ මහිමයෙන් පිළිතිබේ. ස්වර්ගයේ ජයශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩනුතුමානෝ භාග්‍යවන්තය. ස්වර්ගයේ ජයශ්‍රී වේවා. එසේ ස්වාමීනි ඔබ සැබවින්ම සුවිශුද්ධය සියලු සුවිශුද්ධතාවයේ උල්පත වහන්සේමේ. එයින් ඔබගේ ආත්මයානන්ගේ ආනුභවයෙන් මේ පඳුරු පරිශුද්ධවත් කරන මෙන් අවනතවයද සිටිමු. අපේ සේ අදිනුවේ මේ පඳුරු අප උදේසාපගේ ස්වාමින් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු ලැබීමට පෙර පූපේ රැගෙන තුති පුදා ඒ කඩා මෙසේ කියමින් සිය ශ්‍රාවකයන්ට දුන්සේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. සැබවින්ම මෙය ඔබ උදේසා පවරා දෙනු ලබන මාගේ ශරීරය. මාගේ ස්වාමිනී මාගේ දෙවියනි. රාත්‍රී භෝජනයේ වැළඳූ පසු උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුතිපුදා මෙසේ කියමින් සිය ශ්‍රාවකයන්ට දුන්සේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මෙය අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පෞකමාව සඳහා උපදේශාද සියලු මනුෂ්‍යයන් උදෙසාද මේ වගුරුණු ලබන්නේ මා සිහි කිරීම පිණිස මෙය සිඳු කරන්න. මාගේ ස්වාමිනී මාගේ දෙවියනි. අපි විශ්වාස කරන අභිරහස මෙසේ ප්‍රකාශ කර සිටිමු. ස්වාමිනී ඔබ වහන්සේ උතුසේක. ස්වාමිනී ඔබ වහන්සේ උත්තානුසේක. ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක. එහින් පියාණෙනි උන්වහන්සේගේ මරණය දුතාණයද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීම දායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කර සිටිමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. තවද ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගි වන්නා වූ අප සැම දෙනම සුදහත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතවායද සිටිමු. ස්වාමිනී මුළුලුවෙහි පැතිර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ වූ සභාව සිහිපත් කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති ඔබ ශුද්ධෝත්තම පියාණන්ද මැල්කම් රංජිත් නැමැති අප රදගුරුතුමන්ද සහායක රදගුරුතුමන්ලාල් සකල පූජක පිරිසද සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සැලැස්සුව මැනව. අප අතරින් නැසී ගියා වූ සියලු දෙනාව මතක් කර ගනිමු. ස්වාමිනී උත්තානේ බලාපොරොත්තු ඇතුව මිය ගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය තබමින් නැසුණානෙකුත් සියලන්ද සිහිකර ඔබ වහන්සේගේ ශ්‍රී වත මණ්ඩලයේ ආලෝකය වෙතට ගැනවා ගත මැනව අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන් වන කන්‍ය මරියාවන්ද සුදෝජුසේතුමන්ද සුද්ධෝ ජුසේවාස් මුනිතුමන්ද සුදෝ අන්තෝනි මුනිතුමන් අනිකුත් සියලු ශුද්ධවන්තයන්ද අපෝසුලුවරුන්ද සමග අප දෙක්වී සදාතන ජීවිතය සඳහා නැවත නැගිටින්නට අප සැම සුදුස්සන් කළ මැනව. තවද ඔවුන් හා සමග වහන්සේට ප්‍රසංසා කරන්නටද වහන්සේගේ මහිමය වර්ණනා කරන්නටද වහන්සේගේ පුත්‍ර වූ අපගේ ස්වාමින් වූ ජේසු ක්‍රිස්තුස් වහන්සේ මගින් අප සැමට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලතේ දෙවිපියාණනි සුදහත් වෙනනා සමග එක්ව වැඩ වසන්නා වහන්සේට සකල කෞරවයක් මහිමයක් සදාටමත් වේවා. ආමේන්. ගැලවීම දාය කණපණතින් ප්‍රගුණ වී දේවපදේශයෙන් පුහුණු වී අපි මෙසේ ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි වහන්සේගේ ශ්‍රී නාමයෙන් ප්‍රශංසා වේවා. වහන්සේගේ රාජ්‍යය පැමිණේවා.
වහන්සේගේ කැමැත්ත සුවගේ මේ මෙලෙදිටි වේවා. අපගේ දිනදා භෝජනය අපට දාණය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පවසාවට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත් මැනව. ස්වාමිනී සියලු අයහපතින් අප මුදාලන මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි අයදිමු. එවිට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක් නිසාද යත් රාජ්‍යද බලයද මහිමයද සදානුභව වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. සූකිය ශ්‍රාවකයන් අමතවදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී, ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි එම සභාවට සාමයද සමගියද දාණය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදහට වැඩ සිටින සේක රජකම් කරන සේක. ආමෙන්. ස්වාමින් වහන්සේගේ සාමය හා සමාදානය ඔබ සමග නිතර පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකා සමගම සාමය බෙදා ගනිමු. ඔබ සැමට සාමය වේවා. ලොවේ පව් හරින දේවාජපාලකයන්නි අපට කරුණා කළ මැනව. ලොවේ පවහරණ දේවාජපාලකයන්නි අපට කරුණා කළ මැනව. ලොවේ පවහරණ දේවාජපාලකයන්නි අපට සාමය දුන මැනව. මෙන්න දේවාජ බාලකයානෝ, මෙන්නලොවේ පෞහරින තැනන් වහන්සේ, උන්වහන්සේගේ බොහජනයට කැඳවීමලත් අපි සැම දෙන භාග්‍යවන්තය වන්නෙමු. ස්වාමිනී, ඔබවහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණ වදාළ මෙනව, එවිට මාගේ ආත්මය සුවවන්නේ. ස්වාමි දරුවනි, ඔබ වහන්සේ සත්ප්‍රසාදේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම වරප්‍රසාද ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව මම අදහා ගනිමි. මේ වන තුරුම ඔබට විරුද්ධව කළ අනදරවලට බොහෝසේ වික්ෂෝප වෙමි. මේ ආදරය නිසා ඔබව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමති වී බොහෝසේ ආශා වෙමි. ස්වාමි දරුවනි, මාගේ හෘදයට වඩිනවා සොඳේ ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩි ආසේ සිපාචාර කර ස්තුති කරමි. ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි. ඔබගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව. ආමෙන්. අපි ආඥා කරමු. දෙවි ස්වාමිනී, ගැළඹීම දායක පොහොජනෙන් පෝෂ්‍ය වී වහන්සේගේ කරුණාව අයදින අපගේ ආඥාවට සවන් දුන මැනව, ඔබ වහන්සේ අපට දෙන ගැලවීම දායක පෝජනයෙන් ශක්තිමත් වී
සදාතන ජීවිතය අත්කර ගැනීමට ද අපට මඟ සැලසුව මැනව මෙකිද අපගේ ස්වාමීන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අප සැමට ලැබේවා ආමෙන් ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා සියලු බලැති දෙවි මහෝත්තමයාණෝ පියාණෝ පුත්‍රයාණෝ සුදහත්මයාණෝ අප සැම දෙනා ආශිර්වාද කර ආරක්ෂා කර සුවපත් කරනසේක්වා ආමෙන් යන්න ස්වාමීන් වහන්සේගේ සාමය හා ප්‍රීතිය රැගෙන යන්න දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා සාන්ත කුරුසේ අඩයාලමේ අපි සතුටින්ගේ අප ගලවා දේවා අපගේ දෙවි ස්වාමිනී පිතාගේත් පුත්‍රයාගේත් ස්පිරිතු සාන්තුගේත් නාමෙන් ආමෙන් ජෙස් පිහිටයි ජෙස් පිහිටයි ෆාදර්